අතිපූජ්‍ය මහසංගරත්නයේ අවසරයි ගෞරවනීය මැති අමතිවරුනි විශේෂ ආරාධිතිනි දරුවනි අනාගත කාමීව ලෝකයේ දකින්නට අපේක්ෂාවෙන් සිටින අපි ආරාධිතිනි ඔබ දන්න පරිදි ඔබට දැනුම් පරිදි ඔබට අසුන් පරිදි අද ජාතික විද්‍යාලය 2002 වසරේ ඉඳලා මේ වෙනකොට අවුරුදු 20ක් 25ක් ලෝකයේම අද දවස විද්‍යා දිනයේ වශයෙන් සමරා තිබෙනවා. එවන් ක්‍රියාන්විතයක අතිශයින්ම වැදගත් වන සංදිස්ථානයක් සටහන් කරන අද දවසේ ඔබ සියලු දෙනා මේ ගෞරවාන්විත සභාවට පැමිණ සිටීම අපිට ගෞරවයක්. එය අපට ආඩම්බරයක්. හෙට දවස ගැන අද සිටින මිනිසුන් ලෝකය වෙනස් කළ බව විශ්වාස කරන අපිට මේ හැරවුම් ලක්ෂ්‍යෙහි එකට එක්ව හෙට දවස ගැන සිතන්නට සිහිනමවන්නට සිහින යථාර්ථයන් බවට පත් කරගන්නට හැකි බව අපි විශ්වාස කරමු. Religious dignitaries, your excellencies, distinguished guests and ladies and gentlemen, a very good morning to you and a warm welcome to this National Science Day celebration 2021. Today, the National Innovation Mission NIM will be launched under the patronage of His Excellency the President Gotabaya Rajapaksa, in line with the national policy framework Vistas of Prosperity and Splendors, and while focused to achieve the goal of placing Sri Lanka as a global innovation hub. And we welcome all of you to this important ceremony. We have understood human activity, or the science has been a part and parcel of each human activity in this world, making use of the scientific approaches, theories and ideologies for the benefit of the country is the need of the hour. Science is a very useful technology to achieve the sustainable development. We as Sri Lankan with highest literacy rate in Asian countries should focus on the NIM, which will be launched today, as a major step in achieving the sustainable development. अभी तो हम गौरव इन आराधना करना निपुण तस्संग वर्ग ने मुर्ति आती है अपने परिश्रम सह नव निपयों का दिमाग चांस शेक करो लेकिन तुम्हें निपाली बैठ नहीं कर समान अगर समान तबाल। Now we would like to invite the secretary to the State Ministry of Skills Development, Vocation and Education, Research and Innovation, Mrs. Deepa Lienege, to make the welcome address. ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමනි ඒ වගේමයි ගරු අමාත්‍ය සීතා ආරම්භකොළ මැතිතුමනි ගරු විජිත බේරගොඩ අමාත්‍යතුමියනි තුමනි සියලුම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රමුඛ සියලුම ලේකම්වරුනි මහා කොමසාරිස්වරුනි තානාපතිවරුනි තානාපති කාර්යාල නියෝජිත කරමින් පැමිණි නියෝජිත මහත්ම මහත්මීනි ආයතනවල සභාපතිවරුන් ඇතුළු සියලුම ආරාධිත අමුත්තන්ගෙන්ද මේ අවස්ථාවට සැපෙමින් අපේ පාසල් දූ දරුවන් විදුහල්පතිවරුන් අතුළු සියලු දෙනාගෙන්ම අවසරයි. අතරම අද 2021 ජාතික විද්‍යා දිනය සමරන මේ මොහොත මීට වසර 20කට පෙර 2001 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය ජගත් විද්‍යා දිනය ප්‍රකාශයට පත් කරන්නට යෙදුණා. ඒකත් එක්කම ලෝකේ රටවල් ගණනාවක් විද්‍යා දිනය සමරීමට එක්වුණා. ඒ අනුව යමින් අපේ රටත් ලංකාවත් 2004 වර්ෂයේ ඉඳන් ජාතික විද්‍යා දිනය විවිධ ආකාරයට සමරින් කරලා තියෙනවා. ඒ සමගම මෑත ඉතිහාසයේ 2 නොවැම්බර් 10ට සමගාමීව එදෙන සතිය ජාතික විද්‍යා සතිය විදිහට ප්‍රකාශයට පත් කළා. ඒ කාලය තුල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. කෙසේ වුවත් අද දින අපි මේ පැමිණලා තියෙන්නේ විශේෂ වූ අවස්ථාවක්. ජාතික විද්‍යා දිනය 2021 සමරන්නේ අපි මුලින් දැක්ක විදිහට ආරම්භක වීඩියෝවේ දැක්ක ආකාරයට වෙනස් වූ ආකාරයකට ඒ අවස්ථාව ශක්තියක් වෙමින් ඒ අවස්ථාවට ධෛර්යයක් වෙමින් මේ මොහොතට සැපමින්න නියමිත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව
සීපත් කරනවා එතුමන්වත් මේ අවස්ථාවට සහදරයෙන් පිළිගන්න සූදානමින් ඉන්නවා අපි සියලු දෙනාම ඒ වගේමයි විද්‍යාව හා තාක්ෂණය එකට බැඳිච්ච දෙයක් තාක්ෂණ අමාත්‍ය ධූරය එතුමා දරනවත් එකම ඒ සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ධූරය දරන තරුණ කටයුතු හා ක්‍රීඩා අගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාවත් ඉතාමත් ගෞරවණීය යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා මේ සියලු කාර්යයන් වලින් දී අපිට ශක්තියක් වෙමින් මඟ පෙන්වමින් ධෛර්යය දෙන අපගේ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය ගරු සීතා අරඹපොළ මැතිතුමිය ඒ වගේම විජිත බුයිරකොට ගරු රාජ්‍ය අමාත්‍යතුමා මේ අවස්ථාවට සාදරයෙන් පිළිගන්නවා මේ විද්‍යාව සහ විද්‍යා දිනයේ එක අරමුණක් වෙන්නේ සමාජය තුළ විද්‍යාව පිළිබඳ කතිකාවතක් ඇති කිරීම වගේම ඒ පිළිබඳව ජාතික මට්ටමේ වැඩසටහන් වගේම ජාත්‍යන්තර වැඩසටහන් සහ සම්බන්ධීකරණයක් ක්‍රියාත්මක කිරීම. එතකොට ඒ ආකාරයේදී ජාත්‍යන්තර සම්බන්ධීකරණේ තවත් ශක්තිමත් කරමින් මේ අවස්ථාවට සැපෙමිනි තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් වගේම තානාපති කාර්යාල නියෝජිතින් අපිට ශක්තියක් ඔබ සියලු දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේමයි අධ්‍යාපන ලේකම්තුමා කෘෂිකර්ම ලේකම්තුමා එතුළු අනිකුත් අමාත්‍යංශ ලේකම්වරුන් විශ්වවිද්‍යාල ප්‍රතිපත්ති කොමිෂන් සභාවේ සභාපතිතුමා ආයතන නියෝජනය කරමින් පැමිණි සියලුම ආයතනවල සභාපතිවරුන් ඇතුළු සියලු දෙනාම වගේමයි මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙන පළාත් වලින් පැමිණි පළාත් පාසල්වල ඒ තෝරාගත් පාසල්වල විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩල සහ දුවදරුවන්ව සාදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. අපි ගත්තොත් ඇත්තටම විද්‍යා දිනේ ජගත් විද්‍යා දිනේ එක අරමුණක් තමයි තිරසර සමාජයක් වෙන්නේ. විද්‍යාවේ මෙහෙවර අතන විද්‍යාවේ කාර්යභාරය පිළිබඳව මහජනතාව තුළ තියෙන දැනුම ශක්තිමත් කිරීම වගේමයි ඒ සඳහා වැඩපිළිවෙලක් කටයුතු සම්පාදනය කිරීම. ඒ අරමුණ ඔස්සේ යමින් අපගේ අමාත්‍යංශය අද දිනේදී ජාතික නවෝත්පාදන මෙහෙයුම දියත් කරන්නට යෙදෙනවා විවිධ වූ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සැලසුම් රාශියක් එකතු කරගෙන මේ මෙතනදී අපි ඇත්තටම මේ දක්වා කලින් සඳහන් කරපු ආකාරයට විද්‍යා දින රාශියක් තිබිලත් තියෙනවා අපිත් විද්‍යා දින කරලා තිනවා නමුත් අද දිනේ විද්‍යා දිනයත් එක්ක ආරම්භ වෙන වැඩසටහන ප්‍රගතියක් ගැන ඉලක්ක ගැන අපිට ලබන අවුරුද්දෙත් කතා කරන්න පුළුවන් වසර පුරාවටම මේ සම්බන්ධව ක්‍රියාදාමයන් සිද්ධ වෙන අවස්ථාවක් මේ මොහොත අපි සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවෙන් අපේක්ෂා කරපු අධිකාර ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය ඒ අතරේ ඇත්තටම මම ඉතාම සතුටුයි කියන්නේ ජාතික නවෝත්පාදන මෙහෙයුම තුලින් අපේක්ෂා කරන ඉලක්ක ළඟා කරගන්න සහ සඳහා අප රජයේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සඳහන් වන ගෝලීය නවෝත්පාදන ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම යන ගමන් මාවතේදී ප්‍රධාන ස්ථානයක් අද මේ අපි මේ ආකාරයෙන් දියත් කරන්නේ. ඒ වගේමයි සෞභාග්‍ය දැක්ම තුල සඳහන් වෙනවා තාක්ෂණය විද්‍යාව පර්යේෂණ නවෝත්පාදනය වගේම දැනුම කේන්ද්‍රීය සමාජයක් කෙරෙහි සුවිශේෂී අවධානයක් සුවිශේෂී ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඒ තුලින් මානව සම්පත් සංවර්ධනය කෙරෙහි විශාල මෙහෙයක් ඉටු කරන්න ඒ සියලුම වැඩපිළිවෙල උපාය මාර්ග සඳහන් වෙනවා. අද මේ කරන කටයුතුට සහභාගී සියලු දෙනාට ඔබ සියලු දෙනාටම ස්තුතියි. ලේකම්තුමියට අපේ ස්තුතිය. මේ ගෞරවනීය සභාවට සම්ප්‍රාප්ත වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගොඩබේ රාජපක්ෂ මැතිතුමනි ගෞරව බහුමානය යුතුව පිළිගන්නවා. විද්‍යාව සහ තාක්ෂණය ප්‍රායෝගිකකරණය වෙන හෙට දවසක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයේ හේතුමා පෙරගමන් කරු බව අපි විශ්වාස කරමු. අධිකරු ජනාධිපතිතුමනි ගෞරවයක් ඔබතුමාගේ පැමිණීම. We warmly welcome His Excellency the President Gotabaya Rajapaksa to this important ceremony, celebration of National Day or National Science Day. On this 10th November at the conference pavadina sampradayata yamak ekathu karala gatanugatkatwayata abiyoga kirima me vidyadina samuru vimi apeekshawa bawakilla abiyogeta abiyoga karanne keseida vidyawa apada kiya di thibenawa uchita onnatiya saha swabhavika varanaya gana lokeya pavathwa gane yanne uchitain pamadai e sandaha kriyanvithayak thibena swabhavika varanaya kiyala namuth මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න එක දවසකින් දෙකකින් බෑ.
අධිකර ජනාධිපතිතුමනි ඔබතුමා සෞභාග්‍ය දැක්මේ 50 වන පිටුවේ ලියා තිබෙනවා මෙහි කල යුතුය කියා සංස්කෘතිය මිනිසුන්ට නව උත්පාදන ක්‍රියාදාමයන් සමග ජීවත් වන එක පරම්පරාවකට යකරන්නට බැරි වුණොත් මේ පරම්පරාවේ ඥාන ඊළඟ පරම්පරාවට හරි ඒ ක්‍රියාන්විතයේහි වටිනාකම් රැගෙන යාවි අද තබන මේ පියවර එවන් අනාගත කාමී පරම්පරාවක් බිහි කරන ජාන ඇතුලේ DNA ඇතුලේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඒ ක්‍රියාදාමය ආරම්භ වන්නේ කෙසේදයි මේ සමාරම්භක සටහන The National Innovation Mission is launched just now under the patronage of His Excellency the President Gotabaya Rajapaksa. ජාතික නව උත්පාදන ක්‍රියාන්විතය මිෂන් මේ ක්‍රියාන්විතය ඒ ක්‍රියාන්විතයට ශක්තිමත් සෙන්පතියක් අවශ්‍යයි ඒ සඳහා සිතන මේ ක්‍රියාන්විතය මේ ගමන් මඟ එක්තරා විදිහක හීනයක් හීනවලට පණ දෙන වර්තමානය හීන දකින්නට බලාපොරොත්තු වන අනාගත කාමීන්ට මඟ කියාවි මෙයි නිසි රට මෙයි නිසි කල මෙයි නිසි තැන ඔබට ඔබව සොයන්නේ මේ හීනය යථාර්ථයක් බවට පත් කරන්නට හීන දක්වපු එතුමිය විද්‍යාර්ථීන් සහ විද්‍යාඥයින් අතර සිටින කෙනෙක් අධිකරණ රාජ්‍ය අමාත්‍යතුමා විද්‍යා විෂය ධාරාව ඉගෙන ගත්තට නමල් රාජපක්ෂ ගරු අමාත්‍යතුමනි එතුමිය හැම වෙලාවෙම කියන්නේ විද්‍යාව කියන්නේ විෂයට අදාළව විෂය අයිතිකාරයන්ගේ ක්‍රියාන්විතයක් නොවේ විද්‍යාව ලෝකෙහි සමාජයේ සියල්ලන්ගේ මායිමක් ඒ වෙනුවෙන් මේ ක්‍රියාන්විතය තමන් ඉගෙනගත්ත විද්‍යාවෙන් විශේෂඥ වෛද්‍යවරියක් වෙලා එතන ඉන්නේ නැතිව මෙවන් ක්‍රියාන්විත පිළිපස්සේ දුවන්නේ Innovation. Dr. Sita Arambepola to address the audience. Vidas Visieka Vidya Dina Samarumata Vadamakala Gauravaniya Atipujya Maha Sangharathneyanut Me Rate Palama Puravasiya Lesa Tamunge Wagakima Hoda Akarawa Handunagat Rate Duwa Daruwange Anagathaye Wenuwen Daayakathwaya Sapiyutte Kumana Kshetra Tulada Kumana Akarayata Yanna Hondin Handunagat අතිගරු ජනාධිපතිතුමනි යෞවන කටයුතු අමාත්‍ය වගේම තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරේ දරණ කරුණාමල් රාජපක්ෂ අමාත්‍යතුමනි මගේ සහෝදර රාජ්‍ය අමාත්‍යතුමනි විජිත බේරගොඩ රාජ්‍ය අමාත්‍යතුමා ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමාවත් මේ මොහොතේ මා ගෞරවයෙන් සිහිපත් කරනවා මග නොහැරිය හැකි කටයුත්තක් නිසා පාර්ලිමේන්තුවට අද යන්නට සිදු වුණත් එතුමන්ගේ පූර්ණ ආශිර්වාදයත් අද මේ සභාවේ එකලෙසම පවතින නිසා එතුමන්ගේ එතුමා සිටියත් නැදත් අවසර ගන්නවා මම. ඒ වගේම තමයි අධ්‍යාපන ලේකම්තුමන් ප්‍රමුඛ කොටගත් සියලුම ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙනුත් අප අමාත්‍යංශයේ සියලුම නිලධාරීන් ආයතන ප්‍රධානීන් සහ නියෝජිතිනයන් ඒ වගේම විදේශ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම තානාපතිවරුන් සහ ඔවුන්ගේ නියෝජිතවරුන් ආවර්යයන්ගෙනුත් ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වෙන සියලු දෙනාගෙනුත් අද දවසේ විශේෂ කතා නායකයන් බවට පත් වෙන විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ දුවදරුවන්ගෙනුත් අවසරයි අද දවසේ මේ වැඩසටහන ආරම්භයේදීම පැවසුවා හැමදාම සමරන විද්‍යා දිනයන්ට වඩා මදක් වෙනස් විද්‍යා දිනයක් සමරන්න අපි අද උත්සාහ කරන්නේ කියලා අතිගරු ජනාධිපතිතුමනි ඔබත් කුඩා කාලයක් ගත කරලා තියෙන නිසා පාසල් කාලේ ඉඳන්ම අපි ඉසේ කෙස් ගන්නට විද්‍යා දින සමරන්න වාඩි වෙලා ඉඳලා තියෙනවා සහ සමරලා තියෙනවා එක් එක් යුගයේදී විද්‍යාවට අපිට ලබන්නා වූ අයිතිවාසිකම පෙන්눔 කරමින් තමයි අපි බොහෝ වෙලාවට විද්‍යා දින සමරන්නේ පාසලට ඇතුල් වෙන කුඩා දරුවා දෝතින්ම විද්‍යාව අරගෙන ආවට අපි මගදීේ දරුවාට විද්‍යාව අහිමි කරනවා ජනාධිපතිතුමනි අපි වෙන් කළා කියන ඔබ විද්‍යාව හදාරන දරුවා ඔබ කොමස් හදාරන දරුවා එහෙම නැත්නම් කලාව හදාරන දරුවා කියලා ඒ දරුවාව එක තැනකින් පස්සේ විද්‍යා දිනයෙන් ඈත් කරනවා ඊට පස්සේ එක කොටසක් විතර ඉහළ පන්තිවලදී විද්‍යා දිනේ සමරන්නේ එතනින් එහාට ගියාට පස්සේ විද්‍යාවේ උපාධිය විද්‍යාඥයන්
විද්‍යාව උගන්වන ගුරුවරු ඒසා විශාල කොටසක් ඒ විද්‍යාව සම්පූර්ණයේ කරගෙන විද්‍යා දින සමරනවා අපිත් එහෙම සමරපු ගොඩක් අවස්ථා තියෙනවා විශේෂයෙන් මටත් විද්‍යාවත් එක්ක කාලයක්ම ගත කරන්න සිද්ධ වුණ නිසා ජනාධිපතිතුමනි එතනදී අපි විද්‍යාවට අපෙන් වූ සේවාව විද්‍යාවට අපෙන් වුණු ප්‍රගමණය විද්‍යාව ලබාගත්තු අපේ දායකත්වයෙන් ප්‍රගමණය විද්‍යාව ගැන අපි ඉගෙනගත්තු දේ විද්‍යාවට අපි දායක කරපු දේ විද්‍යාවට අපිට කරන්න පුළුවන් දේ අපි වේදිකාව මත කතා කරනවා විද්‍යාවට සම්බන්ධ අපේම ලෝකයක් අපි විද්‍යා දිනයේදී ගොඩනගා ගන්නවා විද්‍යාවේ අධිකාරිය අපි බලය අතට ගන්නවා අපි එදාට සමරන්නේ විද්‍යාව ගැන අපි දන්න දේ අපිට කළ හැකි දේ අප ලබාගත් දේ අප ලබා දෙන්න උත්සාහ කරන දේ සහ විද්‍යාවේ ප්‍රගමනයේ සාර්ථකත්වයේ ආඩම්බරත්වයයි එය අනිවාර්යයෙන්ම සැමරිය යුතුයි අගය කළ යුතුයි ඒ වගකීම කවදාවත් අමතක කරන්නට බෑ එය රටක අනාගතය උදෙසා විද්‍යාව හා සම්බන්ධ සියලුම ශ්‍රේෂ්ඨවල ප්‍රවීණයන්ගේ වගකීම වෙනවා නමුත් රටේ නායකයා විදිහට සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරපු නායකයා විදිහට මේ රටේ රාජ්‍ය නායකයන් සියලු දෙනාගේම අනිකුත් අමාත්‍යාංශ ඇතුළුව ඔබතුමත් එක්ක සෞභාග්‍ය දැක්මත් එක්ක ඉදිරියට යනවා නම් අපේ වගකීම තියෙනවා මේ විද්‍යාව මේ රටේ සෑම පුරවැසියෙකුගේම අයිතියක් බවට පත් කරන්නට සෑම පුරවැසියෙකුටම විද්‍යාවේ සෞභාග්‍ය ලබා ගන්නත් විද්‍යාවට දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙන්නත් තමන්ගේ ජීවිතයේ වටා තියෙන විද්‍යාව අඳුනා ගන්නට පුළුවන්කම ලබා දෙන්නත් අපි ඉගෙන ගන්න අපි හදාරන අපි විශ්ලේෂණය කරන අපි ප්‍රගමණයට ලක් කරන විද්‍යාව ජනතාව අතරට නොගියොත් ජනාධිපතිතුමනි මිත්‍යාව රජ කරන එක අපිට වළක්වන්න බැරි වෙනවා එනිසා විද්‍යාව අවශ්‍ය තැනට ජනතාව මිත්‍යාව ගන්නේ ඔවුන්ගේ වැරද්දක් නිසා නෙවෙයි අපි විද්‍යාව ඔවුන් කරා ගෙන යන්න ප්‍රමාද වීම නිසායි පාසල් දරුවා පාසලෙන් ඉවත් වෙනකොට ඔවුන්ගේ විද්‍යාව උදුර ගන්න අපි සමාජයෙන් විද්‍යාව උදුරගෙන ඒක අපේ කරගෙන එක තැනක තිබ්බා කියලා අවදාවත් ලෝකයේ දියුණු වෙච්ච රටවල් වලට උදාහරණ බැලුවොත් රටකට දියුණු වෙන්න බෑ රටකට ඉදිරියට යන්න බෑ මොකද සියලු දෙනාගේ සහභාගීත්වය නැතුව දියුණු වෙච්ච රටක් ලෝකේ හොයාගන්නට නැති නිසා එනිසා අපි අද විශේෂයෙන් හිතුවා මේ විද්‍යාව සමරන්න අපි ඒ විද්‍යාත්මක සමුළු සම්මේලන රාශියක් විද්‍යා සතියට සමගාවීම අප ආයතන රාශියකින් සිද්ධ වෙන නිසා මේ ප්‍රධාන වැඩසටහන ජනතාව කරා විද්‍යාවගෙන් යන්නත් ඔබතුමාගේ දැක්ම මේ රටේ ස්ථාපනය කරන්නට අවශ්‍ය වන නව තාක්ෂණීය විද්‍යාව විද්‍යාත්මක සිතුවිලි ජනතාව තුර මෝදු කරන්නට අවශ්‍ය වෙන ඒ විද්‍යාත්මක වටපිටාව සහ සංස්කෘතිය ගොඩනගන්නත් අවශ්‍ය වෙන ස්ථිරසාර ක්‍රියාමාර්ග ගන්නට අවයි සූදානම් වන ස්ථානයක් බවට අදපත් කරන්නත් අද දවසේ ඉතිහාසයේ ඔබතුමන්ගේ පමණක් නොව මෙතන සහභාගී වෙන සියලු දෙනාගේම මේ ඉතිහාසගත වෙන දායකත්වයක් එක්ක මේ අනාගත පරපුර වෙනුවෙන් විද්‍යාව වෙනුවෙන් දායක කරන්නට පුළුවන් ක්‍රියාමාර්ග කීපයකටම මුල පුරන්නට අද මේ වේදිකාව වෙන් කර ගන්නට අවශ්‍යයි කියන එක අපි අමාත්‍යංශයක් විදියට හිතුවා. ඒ අනුව අපි අද මේ දවසේදී බලාපොරොත්තු වෙන්නේ අනාගත පරපුරට ඔබතුමන්ගේ අතින් නොමැකෙන දායකත්වයක් ලබා දෙන දායාද කීපයක් ලබා දෙන්නට. මා ඒ ගැන කතා කරන්නට ප්‍රථම ඒට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නම්. ජනාධිපතිතුමනි විද්‍යාව කියන්නේ කතා කරලා ඉවර කරන්නවත් අඳුනලා දීලා ඉවර කරන්නවත් පුළුවන් අපසරියක් තියෙන විෂයක් නෙමෙයි. අද අපි මේ කතා කරන මේ මාධ්‍ය හසුරවන ක්‍රමවේදයේ ඉඳලම මේ ශාලාවේ පවතින විදුලි බල්බවල ඉඳන්ම සියල්ල විද්‍යාවයි. අපේ ජීවිතයේ තබන තබන පියවරක ගන්න සෑම කරන සෑම කටයුත්තකම විද්‍යාව ගැබ් වෙලා තියෙනවා. නමුත් අපි හඳුනා ගන්න කරන ප්‍රමාදය නිසා නිසියාකාරව කර්මනාකරණය නොකරන නිසා රටක් විදියට අපිට දියුණු වෙන්න ප්‍රමාද වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා මේ විද්‍යාවේ සියලු අපසරියන් කතා කරනවට වඩා විද්‍යාව මත පදනම් වෙලා නැගිටින රටකට අවශ්‍ය වෙන මූලික පදනම ගැන කතා කරන්න. අපි හැමදාමත් පොඩි කාලින්දම්ම කියනවා ඒක ආඩම්බරයටත් කියනවා වැදගත් වෙනක යමක් කතා කරන්න අවශ්‍ය වුණාමත් කියනවා අලුත් දේ නොසාදන ජාතිය ලොව නොනගී කියලා. ඒක ලිව්වා කිව්වා කතාවල් වලට කිව්වා පොත්වල ලිව්වා ගුරුවරු ඉගෙනුවා ඒ ගැන අපි දැනගෙන හිටියා. නමුත් අපි ඒ සඳහා කරගත්තු ක්‍රියාමාර්ග මොනවාද කියන එක මත තමයි
එවැනි නැගිටින ජාතියක් ඉදිරියේදී අපිට ගොඩනගන්නට පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමනි අලුත් අලුත් දේ සාදන්න කිව්වට අලුත් අලුත් දේ සාදන්න අපි කොයිතරම් රාජ්‍ය අනුග්‍රහය දෙනවද අපි කොයිතරම් ඒ අවශ්‍ය වටපිටාව හදනවද අපි කොයිතරම් මේට අවශ්‍ය වෙන පරිසරය ගොඩනගවනවද කියන එකමත් තමයි ලෝකයේ ඊශ්‍රායලයේ වෙනිතා කුඩා රටවල් දියුණුවට පත් වුනේ චීනයේ තාක්ෂණය අතින් දියුණුවට පත් වුනේ ඉන්දියාව ජාතික වශයෙන් විශාල නව නිකම් රාජ්‍යයක් ගොඩනගෙන රාජ්‍යයක් බවට පත් වෙන්න එහි ගරු ඒ අමාත්‍ය අගමැතිතුමන් එහෙම නැත්නම් මෝදි අගමැතිතුමන් ගත්තු ඉතා වටිනා තීන්දු තීරණ වැදගත් වුණා ඒ තමයි රට තුල නව නිපෙවුම් සංස්කෘතියක් ගොඩනැගීම ඉනොවේෂන් කල්චර් එකක් ගොඩනගන එක අලුත් අලුත් දේ හදන්නට ඕනේ ඒ පිළිබඳ අවබෝධයක් ඇතුව ඒ පිළිබඳ දැනුමක් ඇතුව අරමුණක් ඇතුව ඉලක්කයක් ඇතුව රටක අවශ්‍ය වෙන ගැටලු නිරාකරණය කරන්න රටක සිටින ජනතාවගේ ජීවන ගුණාත්මකතාවය වැඩි කරන්න ලෝකයේ ගුණාත්මකතාවය වැඩි කරන්න භාවිතයට ගන්න ජනතාවගේ දිනදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්නට පුළුවන් සංකල්ප හා බඩු බාන්න නිෂ්පාදනය කරන්නයි එනිසා යමක් තනූපමණින් ඒ නව නිපෙවුමක් වන්නේත් නැහැ ඒ නව නිපෙවුම ජනතාවට භාවිතා කළ හැකි තත්වයකට භාවිතකරණය කරගන්නත් බෑ එයින් විසඳෙන ගැටලුවකුත් නැහැ එහෙම වුණොත් මේ රටේ ඕ ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු නව නිපෙවුමක් මහන්සි අපතේ යනවා ලෝකේ දියුණු වෙන රටවල් ඒ දියුණුව මනින බොහෝ දර්ශකයන්ට යොදා ගන්න ඒ රට නව නිපෙවුම් කෙරෙහි කොතරම් රාජ්‍ය අනුග්‍රහය දක්වනවද ඒ නව පරිේශන නව නිපෙවුම් කෙරෙහි රාජ්‍ය කොයිතරම් තමුන්ගේ මූල්‍යමය දායකත්වය දක්වනවද කියන දර්ශකයන් තමයි ලෝකේ ඒ සඳහා භාවිතා කරන්නේ ඒ සඳහා ඒ තියෙන දර්ශකයන්ගේ නිහල යන්න යන්න කවුරු හරි හිතනවා නම් නව නිපෙවුම් පිළිබඳ දර්ශකයන් ඉහළ ගියා එයින් රටකට ඇති ප්‍රයෝජනීය කුමක්ද කියලා ලෝකයේ ව්‍යාපාර කළමනාකරණයේදී ලෝකයේ තාක්ෂණික දියුණුව කොතරම් තියෙනවද කියන එක ඇගෙීමේදී ලෝකයේ ව්‍යාපාර කරන්න සුදුසු ආයෝජන බිම් සොයනකොට බොහෝ දෙනා ඒ දර්ශකයන් තමයි භාවිතා කරන්නේ ජනාධිපතිතුමනි ග්ලෝබල් ඉනොවේෂන් ඉන්ඩෙක්ස් එහෙම නැත්නම් ජාත්‍යන්තර නව උත්පාදන දර්ශකයේ අපි 2019 තියෙන දත්ත අනුව 101 වෙනි ස්ථානියට වැටුණා. නමුත් 2020 වසරේදී මේ රටේ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් 95 වෙනි තැනට ගෙන එන්නට අපිට හැකි වෙලා තියෙනවා. නමුත් අපේ අරමුණ තියෙන්නේ අවම වශයෙන් අපි කෙටි කාලයක් තුලදී 50 වෙනි ස්ථානියටවත් ගෙන එන්නට. ඒ නව නිපෙවුම් කරුවන්ගේ දර්ශකයක් හෝ නව නිපෙවුම් දර්ශකයක් නෙවෙයි. ඒ රටක මානව සම්පත වර්ධනය වීමේ දර්ශකයයි. ඒ රටක ආර්ථිකය නැංවීමේ දර්ශකයයි. ඒ ගෝලීය වශයෙන් රටක් වෙනුවෙන් ආයෝජනය කරන්න ගන්න තීරණවලට යොදා ගන්න දර්ශකයයි. කොයිතරම් දුරට කර්මාන්ත දියුණු වෙනවාද කියන එකේ දර්ශකයයි. ඉදින්දා ජීවිතයේ ජීවනයේ ගුණාත්මකතාවයේ වැඩිවීමේ දර්ශකයයි. ඒ නිසා අපි මේ සියලු දේ විද්‍යාව පදනම් කරගෙන කරනකොට රටක මූලිකවම රටක ජනතාවට ඒ විද්‍යාවට සහභාගී වෙන්න අවශ්‍ය දායකත්වය ලබා දෙන්නට අවශ්‍ය වෙනවා ජනාධිපතිතුමනි ඔබතුමා ඕනෑතරම් සමාජ මාධ්‍ය තුල දැකලා ඇති බොහෝ නව නිපෙවුම් කරුවන්ගේ අනුනා එහෙම නැත්නම් බොහෝ දෙනා කියන මේ ස්ථානවල මේ වගේ නව උත්පාදනය කරනවා නමුත් ඒ රටක් ප්‍රයෝජනීයට ගන්නේ නැහැ කියලා නමුත් ජනාධිපති නිර්මණි එවැනි දේවල් බොහෝ වෙලාවට විද්‍යාත්මක අපි අවබෝධ කරගන්න උත්සාහ කරනකොට එහෙම නැත්නම් මේ පිළිබඳ ප්‍රවීණයන් ඒ අධ්‍යයනය කරනකොට ඒ භාවිතා කිරීමේ බොහෝ දුෂ්කරතා තියෙනවා ඇතැම් විට ඒ රටකට අවශ්‍ය වෙන නිර්මාණයක් බවට පත් වෙලා නැහැ निराකරණය කරගන්න අවශ්‍ය වෙන ගැටලුවකට සුදුසු දෙයක් බවට පත් වෙලා නැහැ අන්න ඒ නිසා තමයි අපි මේ ක්‍රමවේදී අද ඉඳන් නැෂනල් ඉනොවේෂන් මිෂන් එහෙම නැත්නම් ජාතික නවීකරණ මෙහෙයුම දියත් කරන්නේ අවශ්‍ය වෙන දැනුම ලබා දෙන්නට අවශ්‍ය වෙන යටිතල පහසුකම් සකස් කරලා දෙන්නට පේටන් බලපත්‍රය ලබා ගන්නාත් එක්ක ඒ අවශ්‍ය වෙන මග පෙන්වීම සහ සහාය නියම ආකාරයෙන් ලබා දෙන්නට නිසි ආකාරයෙන් ලබා දෙන්නට විතරක් නෙමෙයි මේ බොහෝ නිර්මාණ වාණිජකරණයේ දක්වාගෙන ගොස් රටක තියෙන ප්‍රධාන ගැටලු වලට විසඳුම් ලබා ගන්න පුළුවන් ද කියන එක මේ රට වටේට මුහුද තිබුණට රට තුළ කුෂිකාර්මික ආර්ථිකයක් තිබ්බට මේ රට බවණ රටකට වඩා වැවෙන රටක් වෙලා තිබියදී
මේ රට තුල සත්ව පාලනය මේ රට තුල හිරි නිෂ්පාදනය සඳහා සියලු පහසුකම් තිබියදී ජනාධිපතිතුමනි ඒ පිළිබඳ පරිේෂණ ඒ පිළිබඳ නවෝත්පාදන ඒ පිළිබඳ රැකියාගත වීම ඒ පිළිබඳ ව්‍යවසායකත්වයෙන් අපි ඉන්නේ බොහොම පහළ තැනක තවම ලෝකයේ ආර්ථිකය දිනන්නට පෙර රට තුල සම්පෝෂිත වෙමින් රට තුල ආර්ථිකය ශක්තිමත් කරගන්න මේ ශේෂ්ඨ අරමුණු කරගෙන විශේෂ කටයුතු රාශියක් කරන්න අපි අමාත්‍යාංශ විදිහට බලාපොරොත්තු වෙනවා මේ නැෂනල් ඉනොවේෂන් මිෂන් ගමට යන්නේ ප්‍රදේශයට යන්නේ පළාතට යන්නේ මේ ශේෂ්ඨ විශේෂයෙන් ආක්‍රමණය කරමින් ඒ පිළිබඳ කුසලතාවය වර්ධනය කරන්නට ඒ පිළිබඳ වෘත්තීය පුහුණුව ලබලා දෙන්නට ඒ පිළිබඳ පරිේෂණ කරන්නට ජනතාව යොමු කරන්නට ඒ පිළිබඳ නවෝත්පාදන ඇති කරන්නට තරුණ පරපුර යොමු කරන්නට ඒ නවෝත්පාදන වාණිජකරණය තුලින් හෙට දවසේදී මේ රට තුලම නිෂ්පාදනය කරමින් මේ රට තුල ආර්ථිකය සංවර්ධනය කරන්නත් ඔය සියලු ශේෂ්ඨ රට තුල සම්පෝෂිත වෙමින් ලෝකීය වෙළඳපොළ කරා ගෙන යන්නට පුළුවන් තැනකට ගෙන යන්නත් අපසතු සම්පත් විසියාකාල කර්මනාකරණය නොකර නොලැබුණු දේවල් ගැන පසුතැවෙන එක ගැන අපිට සෑහීමකටපත් වෙන්න බෑ ජනාධිපතිතුමනි නොලැබෙන ඉල්ලම් ගැන සොයනවට වඩා අතේ තියෙන ඉල්ලම් පාදා ගන්න එකත් ඒ ඉල්ලම් උපමට්ටම් කරගන්න එකත් ඒ ඉල්ලම් සඳහා සියලුම අමාත්‍යාංශ විද්‍යාව තාක්ෂණීය දීවර කුෂිකර්ම වෙළඳ සියලු අමාත්‍යාංශ එකිනෙකා එකතු වෙලා එකම ජාලයක් ලෙස ක්‍රියා කරමින් ඔබතුමාගේ අවසාන දැක්ම වෙන සතුටින් ඉන්න පවුලක් විනයානුකූල සමාජයක් සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්න කටයුතු කරන්නට ඕනේ. අන්න ඒ නිසා තමයි අපි අද නැෂනල් ඉනොවේෂන් මිෂන් කියන මේ ව්‍යාපෘතිය විද්‍යා දිනයට සමගාමීව දියත් කරන්නේ. තිරසාරව අපි හිටියත් නැතත් හෙට දවසේහි ලාභ ප්‍රයෝජන ලැබෙන්නට අපි හිටියත් නැතත් මේ රටේ මාර්ගයේ ඔසේ ඉදිරියට යන්නට අපි හිටියත් නැතත් ජීවත් වුණත් නැතත් මේ තනතුරු වල හිටියත් නැතත් සමස්ත සමාජයේම මේ ඉලක්කයන් කරා ගොඩනගන්නට ඒ සඳහා වන ප්‍රාථමිකම මූලිකම කටයුත්ත වන්නේ දැයි දුව දරුවන් මේ නව නිපෙවුම් කෙරෙහි නව උත්පාදන කෙරෙහි මේ ශ්‍රේෂ්ඨ කෙරෙහි කුමන ආකල්පයක් දරන්නේද ඔවුන් ඒ සඳහා කුමන අනුකූලතාවයක් දරන්නේද ඔවුන් මේ සඳහා යොමු කරන්නට අපිට කුමන කටයුත්තක් සිදු කළ හැක්කේද කියන එක මතයි රාජ්‍ය නායකයෙකුට ඉතිගහසගත වෙන්න අහස උසට ගොඩනැගිලි හදන්නට ඕනේ නේ ලෝකේ පෙරලෙන්න සයන් තරම් ශබ්දෙන් කෑ ගහන්න අවශ්‍යත් නෑ කතා පවත්වන්න ඕනෙත් නෑ එහෙම නැත්නම් ලොකු පේන සංදර්ශන පවත්වන්න ඕනෙත් නෑ එකම එක ස්ථානයක හැරවුම් ලක්ෂයක් තුලින් අනාගත පරම්පරාවකම ගමන් මඟ වෙනස් කරන්නට පුළුවන් අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමන්ගේ මඟ පෙන්වීම යටතේ අද දවසේදී ඔබතුමන් ඉතිහාසගත වෙන කාර්යයකට අත ගහන්නේ මේ වේදිකාවේදී පළමු වරට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුලට නවෝත්පාදන විද්‍යාගාර රාශියක් අද දවසේ ලබා දීමට කටයුතු කරනවා ඔබතුමන් බලාපොරොත්තු වෙන නවෝත්පාදන නව්‍යකරණ ඒ සංස්කෘතිය මේ රටේ ගොඩනගන්නට නව්‍යකරණයේ නවෝත්පාදනයේ උදෙසා දරුවන් යොමු කරන්නට ඒ දරුවන්ට මඟ පෙන්වන්නට දරුවන්ට අවශ්‍ය වෙන ඒ පහසුකම් සලසා දෙන්නට ගරු අධ්‍යාපන ඇමතිතුමනුත් අධ්‍යාපන ලේකම්තුමනුත් මේ මොහොතේ මා ගෞරවයෙන් සාකෘතඥපූර්ව සිහිපත් කරන්නේ ඔවුන්ගේ දායකත්වය නොතිබෙන්නට අද මේ ක්‍රියාත්මක කරන්නට අපිට නොහැකි වෙන නිසායි රාජ්‍ය අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යාංශ එක්ව වැටකටයුතු කිරීමෙන් ඔබතුමන්ගේ සෞභාග්‍යයේ දැක්මේ ඉලක්කය එකින් එක සපුරා ගන්නට හැකි බව පෙන්වමින් අද දවසේදී අපි ව්‍යාප්තිය වියත් කරන්නේ පාසල් තෝරාගත් පාසල් 1300 ගණනකට අපි ළඟා වෙන්න උත්සාහ කරන මොහොතේ පළමු වටේදී අපි අද දවසේ සංකේතාත්මක ඔබතුමන් පටන් ආරම්භ කරන්නේ නවෝත්පාදන විද්‍යාගාර පාසල් වලට ලබා දෙන්න නිර්මාණකරණය ඔවුන්ගේ ගොඩනැගීම ඔවුන්ගේ ඇත්තක් යථාර්ථයක් බවට පත් කරන මේ පරිේෂණ කරන්නට පුළුවන් සියලු පහසුකම් සහිත නවෝත්පාදන විද්‍යාගාර රට පුරා සියලු පළාත්වලද ආරම්භ වන්නේ වැඩිහිටියන් තුලද මේ ආකල්පයේ ගොඩනගන්න ගන්න උත්සාහයට වඩා ලේසියෙන් අනාගත පරපුර වෙනුවෙන් මේ ආකල්පය බීජගත කරන්න ඔවුන්ට ඔවුන්ගේ මනසට කාවද්දන්නට හැකි බව ඔබතුමන් දන්නා නිසා තමයි පාසල් අධ්‍යාපනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්කම මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ මේ අපි සියලු දෙනා සාක්ෂි වන්නේ ඉතිහාසයේ පුරා දියුණුවෙන් දියුණුවට පත් වූ බොහෝ රටවල් ගත්ත පළමු පියවර තමයි පාසල් අධ්‍යාපනයේ මුලට නවෝත්පාදනයේ නව්‍යකරණයේ සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම. අද දවසේදී ඒ සඳහා ආරම්භ වෙන මේ කාර්යය තුළදී ඉතිහාසයේ
නමක් තියන්නට පුළුවන් ඉතිහාසයේ තම නම එක් කරන්නට පුළුවන් බොහෝ විද්‍යාඥයන් නව නිපැයුම් කරුවන් බිහි වේවි අපි බලාපොරොත්තු වෙනවා අන්නේ කාර්යයත් එක්ක ඉදිරියට යනකොට අප රට තුළ තියෙන ශේෂ්ඨ බොහෝමයකට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙන්නට සුදුසු නව නිපැයුම් නව නිෂ්පාදන විතරක් නෙමෙයි නව පරිේශනත් ගොඩ නැගීවි පාසල් දරුවන්ගේ මනසේ සඳහා යොමු වේවි එතෙන් පටන් අපිට මේ රට තුළ ආර්ථිකය ගොඩ නගන්න ආර්ථිකයට දායකත්වය ලබා දෙන්න ආර්ථිකයේ ඉහළ කර්මාන්ත ආයෝජකයන් මේ රටට ආකර්ෂණය කරගන්න පුළුවන් ඒ ක්‍රමවේදය සකස් කරන්න පුළුවන් වෙයි ඒ විතරක් නෙවෙයි නව නිෂ්පාදන සඳහා රටේ ගැටලු හඳුනාගෙන ඒ ගැටලු විසඳිය යුතුයි කියන සංකල්පය ඔබතුමන් හැමදාමත් කියනවා මේ රට තුල තියෙන කුෂිකාර්මික පාරිසරික හා ඒ වෛද්‍ය විද්‍යාවේ හෝ සෞඛ්‍යයේ තියෙන ගැටලු වලට රට තුල පිළිතුරු සොයන්න කියලා පසුගිය කාලේ ඔබතුමා දන්නවා ඔක්සිජන් හොයන්නට අපිට බොහෝ වෙහෙසක් දරන්නට වුණා රට තුල රෝගීන් වෙනුවෙන් අන්න ඒ කාරණාව මුල් කරගෙන අපි සූදානම් වුණා මේ රට තුල නිෂ්පාදනය කරන්න එවැනි රෝගීන්ට අවශ්‍ය වෙන උපකරණ රාශියක් අතරින් අද දවසේ ඔබතුමන් එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා විශේෂ උපකරණයක් එහෙම නැත්නම් යන්ත්‍රයක් අපි ඉදිරියේදී ගැන කටයුතු කරනවා නමුත් එහිදී මට සඳහන් කරන්නට ඕනේ ඉලක්ක ලබා දුන්නොත් ඒ ඉලක්ක හඹා යන්නට පුළුවන් රාජ්‍ය සේවකියොත් අපතර ඉන්නවා නිලධාරීනුත් ඉන්නවා වෘත්තිකයනුත් ඉන්නවා ඒ නිසා ඒ ඉලක්ක ලබා දෙමින් ඉලක්ක වලට විසඳුම් සොයමින් මේ ගමන ඉදිරියට යන්නට මේ නැෂනල් ඉනොවේෂන් මිෂන් අපිට ඉදිරියේදී යොදා ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම සහයෝගය සහ ඒ අවශ්‍ය වෙන මූලික කටයුතු අමාත්‍යාංශයක් විදිහට සකසුම් සහගත සැලසුමල් සකස් කළ දින බවත් ඒ ක්‍රියාත්මක කරන බවත් මේ රට තුල ආර්ථිකයේ දියුණුවට විද්‍යාව ජනතාව අතරට ගෙනියමින් ජනතාව තුලින් විද්‍යාවට දායකත්වය ලබා දීමටත් කටයුතු කරන බව සඳහන් කරමි අද දිනේ සඳහා ශක්තිය ධෛර්යය සපයන්නට අප වෙනුවෙන් මෙහි පැමිණි ඔබතුමන්ට මගේ ගෞරවය හා ස්තුතිය පිරිනමින් සියලු දෙනාට ස්තුතිය පිරිනමින් මානිහඬ වෙනවා තෙරුවන් සරණයි ගරු රාජ්‍ය මාත්‍ය විශේෂ වෛද්‍ය සීතාරම් පිළ මැතිණියනි ස්තුතිය ඔබතුමියට ක්‍රියාන්විතයකට තියෙන උමනාව ලක්ෂ්‍යගත ක්‍රමය සහ හැකියාව විශ්වාසයේ බලාපොරොත්තු සියල්ලම ඔබතුමියගේ වචන වලින් එතුමියගේ එක ධාරණාවකින් ඊළඟ ප්‍රවේශ ගන්න අවශ්‍යද කුමරතුංගුවන් කී අලුත් අලුත් දැන් නොතනන ජාතිය ලොව නොනෙගී යන්න යලි නොකියා සිටිනවා ය කීවාට එතුමිය කී කාරණාවේ අවසාන පදේ අපේ හාමුදුරනේ මතක් කරන්නට ඕනේ මහදද දන උපදින කල පරජදි දයන ඒ තමයි සිදුවන්නේ අලුත් දේ නොතන රටගෙන නොසිතා සිටන විට පරගත්තන් වීම වැළක්විය නොහැකි එය නොවන්නට නම් අපේ සිත් වෙනස් කරගන්න ඕනේ අතීත කාමයේ තියෙන තෝරන තියෙන අපේ රාවණ පරම්පරාවේ නූතන මානවයන් සහ මානවිකවන් සොයාගෙන යෑමයි මේ ක්‍රියාවේ බලාපොරොත්තුව. නවනිපියම් කරුවන්ගේ කොමිසම සහසක් නිබයොම් ප්‍රදර්ශනය සහ තරගාවලිය පවත්වන්නේ අධිකරණ ජනාධිපතිතුමනි ඒ රාවණ පරම්පරාවේ වර්තමාන මානවයන් සහ මානවිකවන් සොයාගෙන යන්නට. අද පිරිනමන මේ දසි සම්මාන හතර ප්‍රධාන අධියර හතර යටතේ ජාතික මට්ටමේ අභිමාන ලැබුවා. මේ සම්මානයේ අර්ථය ඉතාම කෙටියෙන් කියනවා. රාවණ රජුගේ පරිකල්පණිතවත් 10යි. දඬු මොනරේ හිපියාපත්, දැතිරෝද, විද්‍යාවේ ප්‍රායෝගිකරණය යන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ හැකියාව මෙහින් නිර්මිත වෙනවා. එසේනම් සම්මාන ප්‍රදානයට ගෞරවණීය ආරාධනා. ඒ නූතන මානව මානවිකවන්ගේ කරුණ නායකත්වයටයි මේ ආරාධනා ඔබට සම්මාන ප්‍රදානය කරන්නේ. ක්‍රීඩාව කරුණ කටයුතු ඩිජිටල් තාක්ෂණය විතරක් නෙමෙයි අභියෝගයක් හැටියට එතුමාට ලැබෙනවා ව්‍යවසාය සංවර්ධනයත් මේ සියල්ල එකට ඒකරාශී කරන්නට පුළුවන් කරු ඩබල් රාජකීය සමාජතුමනි ඔබතුමාට ඒ හයිය හැකියාව දක්ෂතාවයේ සහ රාවණ රජුගේ වෙන් පරිකල්පනයේ තිබෙන බව අප විශ්වාස කරනවා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන සම්මාන ප්‍රදානයට
ක්‍රීඩා තරුණ කටයුතු ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන කරු අමාත්‍යතුමන් නාමල් රාජපක්ෂ මහත්මන් එතුමන් සමග ගරු රාජ්‍ය අමාත්‍යතුමිය සිතාරම් කුල මැතිනියට ආරාධනා කරන අතරේ නවනිපියම් කරුවන්ගේ කොමිසම වෙනුවෙන් කොමසාරිස්තුමා මහාචාර්ය නාරායන සිරිමුතු මැතිතුමන්ට අපි වේදිකාව දානවා. So ladies and gentlemen, we are about to award the Dazis Award. Dazis Award is an award presentation category to select the best inventors through a selected process and a competition at national level. And these inventors are said to be the developing tools to achieve the sustainable development through green economy. And let me invite to give away these awards. Let me invite the Minister of Youth, Sports and Digital Infrastructure, Honorable Namal Rajapaksa, and also State Minister Dr. Sitharam Mulla, and the Commissioner of Sri Lanka Inventors Commission, Professor Narayana Sirimuthu. Pasalanshi Abhimana Pradani Kirime Avasthawa. Nala Sepiyum Nathinam Jala Nala Sepiyum Paddhatiyaka Aluth Wediya Katiyuttakadi Samanya Kramavedayen Beherawa Pradhana Nala Sepiyuma Visandhi Karanne Nathiwa Adala Sthane Pamanak Aluth Wediya Kirime Kramavedaya Sadaha Adala Wana Nava Nirmanaya Diyunu Kala Nala Jala Karama Paddhatiya Nirmanaya Kala RM Harsha Bandara Madawala Daruwata Ape Aradhanawa Ohu Tamai Palamu Dasi Sammanaya Himi Karaganne. Master R.M. H.B. Madawala received the first Dazis Award for his invention. Vishwavidyalaya saha Rudika Adhyapana Ayathana Venuen Pirinamena Dazis Abhimana. Visheshaknya Rakthavediyeku Ha Samanawa Sudirudaranu Gananaya Kala Haki Paridhamika Drishti Paddhatiyaka Nirmanaya Venuen Data Laba Ganeema Sandaha Rudira Thavarumak saha ඇල්ගොරිතමයන් මගින් අන්වීක්ෂීය රූප ලබා ගැනීමේ ක්‍රමවේදයට අඩංගු දෘඩාංග සැලසුමක් මෙහි අන්තර්ගතයි. මේ විශේෂිත වූ නිර්මාණය වෙනුවෙන් මහාචාර්ය ඉන්දිරාද සිල්වා, වෛද්‍ය නුවන් ඩී නානායක කරදෙල්හානි, වික්‍රමාරච්චි චින්තක බී විජේසිංහ, එනි එන් කළුපහන, ලෝකේෂ් ආර්ථ සේරම් සමූහ නිර්මාණයටයි අපේ ආරාධනාව විශ්වවිද්‍යාල සහ තෘතීක අධ්‍යාපන අංශයේ දසිස් සම්මානය හිමි කරගන්නට. समस्त कंडायम वेणुवेन येनी एन कलुपहन आयन कलुपहन रिसीव द अवार्ड फॉर द ग्रुप पासल विश्वविद्यालय अंशे मेंम व्यूर्त अंशे संधार दसिस सम्मानयक पिरिनमे කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂ වූ පාරිසරික හිතකාමී නවෝත්පාදකයක ප්‍රතිඵලයක් සඳහායි මේ අධිරේ සම්මානය. ස්වභාවික කෘමි පරිපෝධ නාශකයක් ලෙස ක්‍රියා කරන ශාකසාර සහ තෙල් වර්ග පමණක් භාවිත කර ඇති මේ නව නිපැයුම වෙනුවෙන් පිරිනැමෙන දසිස් සම්මානය පිළිගන්නට මහාචාර්ය ආර් එම් ධර්මදාස මහත්මයාට අපි ආරාධනා කරන එතුමාගේ කණ්ඩායම JBVU ද සිල්වා KN 99කාර සමූහ නිර්මාණයේ හැටියටයි දසිස් සම්මානය තුනක් කියන්නේ. ඔබ යාත්පල සන්නාධය සහ ගෞරවය කෘෂිකර්ම ශාස්ත්‍රය දියුණු කරන්න අපේ මිනිසුන්ට බැරි කමක් නැහැ. Professor R.M. Dharmadasa receives the award. වාණිජකරණ අංශය සඳහා පිරිනැමෙන දසිස් අභිමානය. කජුදෙඩියේ මදයට කිසිම හානියක් නැහැ. අපේ මිනිසුන් ජීවිතේ වතුරෙච්ච තවත් ශිෂ්‍යයක්. කිසිදු හානියක් පළුද්දක් ඇති නොවන පරිදි එහි ඇති ලෙල්ල ඉවත් කිරීමේ අතින් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තමයි මෙතුමා නිර්මාණය කරන්නේ. විශාලත්වය අනුව මේ කජුගෙඩියේ කිසිදු ආකාරයක වෙනසක් සිදු නොවී ලෙල්ල ඉවත් කරන්නට පුළුවන්. KB මහීපාල නව නිබයුම් කරුවා අතින් ක්‍රියා කරන කජුදෙලි ඉවත් කිරීමේ යන්ත්‍රය වෙනුවෙන් දසිස් සම්මානය හිමි කර ගන්න අවස්ථාව. The next recipient for Dazis Award, Mr. B.K. Mahipada. වගේ මාතිගරු ජනාධිපති ගෝඩබේ රාජපක්ෂ මැතිතුමන් වගේ මද විශේෂ බාරව කටයුතු කරන ගරු අමාත්‍යතුමිය සීතාරම් කුලගරු අමාත්‍යතුමිය
එවැගේම අපේ සහෝදර රාජ්‍ය අමාත්‍යතුමන් විවිධ බේරකොඩ අමාත්‍යතුමන් අධ්‍යාපන අමාත්‍යංශය දුෂ්කර අමාත්‍යංශය අපේ ලේකම්තුමන්ලා එවැගේම අපි සීතාරම්පුල ගරු අමාත්‍යතුමියගේ අමාත්‍යංශය ලේකම්තුමිය තානාපතිතුමන්ලා සහ අද මේ ජාතික උත්සවයත් එක්ක සාසම්බන්ධ වන සියලුම නිලධාරීන් වගේම විදුහල්පතිතුමන්ලා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාගේම අවසරයි අපි පාසල් පොතපත තුල වගුවකට සීමා වෙච්ච විද්‍යාව අද සීතා ආරම්භල කරු අමාත්‍යතුමිය අධිකව ජනාධිපතිතුමනි රටේ ආර්ථිකය සමාජීය සහ දේශපාලන කාවරත්වයේ සඳහා ප්‍රයෝගී කරගන්නේ කෙසේද කියන නව තේමාව යටතේ නව වැඩපිළිවෙල යටතේ මේ සමාජගත කරන්න දැඩි උත්සාහයක් තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියටත් ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ විදියටත් විද්‍යාවත් තාක්ෂණයත් එකිනෙක බද්ධ වෙච්ච විශයක් විදියට ඒ ගන්නා උත්සාහය පිළිබඳව අපි සතුටු වෙනවා විතරක් නෙවෙයි අපේ අමාත්‍යාංශය ඇතුළු මේ රටේ සියලුම රාජ්‍ය ආයතනවල සහයෝගය සහ ක්‍රියාත්මක කිරීමට ඔබතුමියට ඇතුළු අමාත්‍යාංශ සියලුම නිලධාරීන්ට අපේ දායකත්වය ලබා දෙනවා විශේෂයෙන්ම අතිගෞරව ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවක් විදියට මිරටේ රාජ්‍ය සේවය රටේ ජනතාවට තවත් සමීප කරවන සහ රජයේ සේවයේ සැබෑ සේවාවක් විදියට අපේ හැමදෙරුවනේ ජනතාවට සපයන්න එය කාර්යක්ෂම කරන්නත් සහ රටේ ජනතාවට කාලය ඉතුරු කරගනිමින් තමන්ගේ සේවාවන් ඉටු කරගන්න අවශ්‍ය ආකාරයට තාක්ෂණය බද්ධ කිරීමේ වැඩපිළිවෙල මේ වෙනකොටත් අප ආරම්භ කළා තියෙනවා විශේෂයෙන්ම ඊ ග්‍රාම සේවක ව්‍යාපෘතිය හරහා මේ රටේ සෑම පුරවැසියෙක් රටේ ගමේ ග්‍රාම සේවක මහත්තයාගෙන් ගන්නා වූ සේවාව ඩිජිටල් තාක්ෂණය හරහා ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම මේ වෙනකොටත් අධිකාර ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි නිර්මාණය කළ අවස්ථාවක් වගේම තවත් නොබෝ දිනකින් ජාතික හැඳුනුම්පත ඉතිරකරණය වෙනකොට මිරටේ රාජ්‍ය සේවය ඩිජිටල් තාක්ෂණය හරහා ජනතාවගේ සේවා සැපීමට පරිවර්තනය කරන කාලය අපි මේ වෙනකොටත් අධිකව ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරම්භ කරලා තියෙනවා කියන එකත් මතක් කරන්න මේ තාක්ෂණය සහ විද්‍යාව කියන විෂය පිළිබඳව අද ඉන්නේ නෙවෙයි මම හිතන්නේ අපි පෙර පාසල යන කාලේ ඉඳන් අපි පියාලා දේශපාලනයේ නෙවෙයි පාසල යන කාලේ ඉඳන් මේ පිළිබඳව කතා කරන්නේ. අපි අද ලෝකයේ COVID-19 වසංගතයත් එක්ක නව සාමාන්‍යයට පරිවර්තනය වෙලා තියෙනවා. අපි අධිකව ජනාධිපතිතුමාගේ මැදිහත් වීම තුළ එන්නත් කරන්නේ කිරීම අපි ලෝකයේ ප්‍රමුඛතම රටක් බවට පරිවර්තනය වෙනකොට ජනතාවගේ ඉදිරියේ අවශ්‍යතාවයන් සපුරාලන්නත් විලඳ ව්‍යාපාර තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ඉදිරියට යන බව අපි කවුරුත් දන්න කාරණා. ඒ වගේම තමයි ලෝකයේ මේ කාල සීමාව ඇතුළත පැන්ඩමික් පීරියඩ් එක තුල නව බිලියන පතිය බිහිවුණා. නව ව්‍යාපාර ෆෝචුන් 500 කම්පනීස් වලට ආවා. අලුතෙන් පටන් ගත්තු ස්ටාර්ට්අප්ස් බිලියන් ඩොලර් ස්ටාර්ට්අප්ස් බවට පරිවර්තනය වුණා. ඒ දරුවෝ ඒ පිරිසේ තරුණයන් නිදහසේ හිතලා තමන් ගන්නා වූ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන රාජ්‍ය ආන්දනයත් එක්ක බද්ධ වෙලා කටයුතු කරපු. අප හිතන්නේ අප අධ්‍යාපන ක්‍රමයේ තුල අධික ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන මේ අධ්‍යාපන ක්‍රමයේ නවීකරණය කරා. යාවත් කාලයක වර්තමානට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අපි නිර්මාණය කරා. ජාතික සහ ජාත්‍යන්තර රැකියාව වෙළඳපොළත් එක්ක සමගාමීව යන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අපේ දරුවන්ට හඳුන්වා දෙනවා. අධිකව ජනාධිපතිතුමනි අපි නිරන්තරයෙන් රැකියාවන් පිළිබඳ කතා කරුවත් රටේ තරුණ විරකියා ප්‍රතිශතයේ 30%කට ආසන්න ප්‍රමාණයක් හදලා තියෙනවා. සාමාන්‍ය රැකියා ප්‍රතිශතයේ 16%ක් වගේ තිබුණත් ඒ තරුණයෝ අතර 30%කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ අධ්‍යාපන ක්‍රමවේදය තුලත් රැකියාව වෙළඳපොළ තුලත් දැවැන්ත පරතරයක් අද දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ නිදහස තිබුණත් හිතන්න නිදහස නැති නිසා නව නිෂ්පාදන බිහිවීම තුලත්
එබිහිකරන්නා වූ නිෂ්පාදනයේ වෙළඳපොළට හෝ භාවිතය සඳහා ගන්න ඇති බිය නිසා අද යම් පසුබෑමකට අපි ලක් වෙනවා. මේ දරුවෝ අතරින් ඉදිරියට ආපු දරුවෝ අද රටේ සමාජයේ ලෝකේ විශාල ආදායම් උත්පාදනය කරන්නම් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ලෝකේ කුඩා රටවල් පවා තාක්ෂණයෙන් විශාල දැනුමක් එක්ක ඉදිරියට යනකොට තාක්ෂණයේ පිළිබඳව පරිගණක ක්ෂේත්‍රයේ පිළිබඳව අධ්‍යාපනය සහ විද්‍යාව පිළිබඳ මනා දැනුමක් වාසල් පොතපතෙන් අපි ලැබුවත් ඒ ප්‍රායෝගිකව භාවිත කිරීම ඇති ගැටලුව නිසා අද අපි අපස්මාරකට ලක් වෙනවා. ඒ නිසා අද ගරු සීතාරම්පුල අමාත්‍යාංශයේ අමාත්‍යාංශයත් සිළු රාජ්‍ය ආයතන එක්ව මේ යන ගමන තුල අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ අතිගෞරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම සඳහන් වන කරුණු කාරණා වලට මේ රට රැගෙන යන්න පුළුවන් අවකාශය අපට නිර්මාණය කරන්න හැකියාව ලැබේ කියලා අපි අපේ දැඩි විශ්වාසයක්. මේ විශ්වාසයත් එක්ක මේ ප්‍රායෝගිකව ගම්මැට්ටමේ බිම්මැට්ටමේ ක්‍රියාත්මක කිරීමේ වගකීම අප සියලු දෙනා සතුව ඇති බවත් මේ අවස්ථාවේ මතක් කරන්නේ. එය අමාත්‍යතුමියට රාජ්‍ය අංශයට පමණක් කළ හැකි කාර්යයක් නෙවෙයි. එය මම හිතන්නේ පෞද්ගලික අංශයත් මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ එකට එකතු වෙලා ක්‍රියාත්මක කළ යුතු කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය නායකත්වය වැඩපිළිවෙල අතිගෞරව ජනාධිපතිතුමාගෙන් ලැබෙනකොට අපේ හාමුදුරනේ අමාත්‍යංශ විදියට ඒට අනුගත වෙලා ඒ ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා කියන එකත් මතක් කරගන්න. ඉදිරියේ කාල සීමාව තුළ අපි අපේක්ෂා කරන්නේ අපේ රට තුළ බිහිවන්නා වූ නව නිෂ්පාදන, බිහිවන්නා වූ නව නිපයුම්, ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අලෙවි කරනකොට මේ රටේ ආර්ථික වශයෙන් දැවැන්ත රුකුලක් ශක්තියක් අපේ රටේ ආර්ථිකය ලබා ගන්න අපට හැකියාව ලැබෙනවා. ලෝකෙම ඩිජිටල්කරණය වෙනකොට ඩිජිටල් කරන්සි වලට ලංකා ලෝකෙම ව්‍යාප්ත වෙනවා. අපි අපේ රටත් මේ නව සාමාන්‍යයත් එක්ක ඉදිරියට යන්න අපි කටයුතු කළා කියන එකත් මතක් කරගන්න. අවසාන වශයෙන් අද සම්මාන ලැබපු සියලුම දෙනාට අපි සුබපතනවා. ඒ වගේම තමයි පාසලේ වගුවකට පමණක් සීමා වෙච්ච විද්‍යාව අද ප්‍රායෝගික ජීවිතයට උපයෝගී කර ගැනීම සඳහා පාසල් සඳහා නව නිෂ්පාදන නව උත්පාදන සඳහා විද්‍යාගාර බිහිකර විද්‍යාගාර පිහිටවන කටයුතු කරන මේ අවස්ථාව තුළ මේ පාසල් වල විදුහල්පතිවරුන්ටත් ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලන්නේ ඔබේ දරුවට හිතන්න නිදහස දෙන්න මේ සිතන මේ නිදහසේ හිතලා ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන්න ඔබ දායකත්වයේ දෙන්න. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික වශයෙන් සහ රාජ්‍යාන්ත්‍රණය තුලින් ලබා දිය හැකි උපරිම දායකත්ව අධිකව ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙත් සහය ලැබෙනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම සුභාංගතයක් පතමි. තෙරුවන් සරණ පතමි. මාමින්. ඒ ස්වර්ණමය යුගයේ අප විශ්වාස කරනවා. කොතරම් අභියෝගයෙන් ලැබුණත් කොතරම් බාධා පැමිණියත් ඒ ස්වර්ණමය යුගය අපට උදාවන බව අප දන්නවා. සියට දහසක විශ්වාසය. අධිකරු ජනාධිපතිතුමනි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපද ප්‍රකාශය තුළ අඩංගු කාරණා ඒ ප්‍රායෝගික සිහිනය වෙනුවෙන් කියලා අපි දන්නවා. නමුත් එය සෞභාග්‍ය දැක්ම පමණක් නොවේ. ඊට పూర్වයෙන් වචන දෙකක් තියෙනවා. රට හදන සෞභාග්‍ය දැක්ම. මෙය එක් එක් පුද්ගලයාගේ පරාර්ථය ආත්මార్థය වෙනුවෙන් නොව රට හදන සෞභාග්‍ය දැක්ම තුළ මේ ස්වර්ණමය සිහිනය සබෑ කරගන්නට අනන්ත අප්‍රමාණ අවකාශ අපට සොයා ගන්න පුළුවන්. අප යන්නේ ගමනේ අප සොයා යන්නේ ඒ ක්‍රියාන්විතයේ හැකියාව ඇත්තමුන් දරුවන් අතර වොන් සිටින බව අප දන්නවා. පාසල් පද්ධතිය තුළ ඒ හැකියාව ඇති බව අප විශ්වාස කරනවා. අප දුක් විඳාට අප අභියෝගවලට මුහුණ දුන්නාට ඒ මත්යෙහි ගොඩනගෙන අනාගත පරම්පරාව මීට වඩා ශක්තිමත් විය යුතු බව විශ්වාස කළ නිසා හැම පළාතකින්ම එක පාසල බැගින් ආරාධනා කොට මේ දැවැන්ත වේදිකාව මත්යෙහි ඉදිරි මේ අවස්ථාව පිරිනමන්නට නොයසේ නම් නව උත්පාදක විද්‍යාගාර පාසල තුල ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය සඳහා අපි මේ මොහොතේ අපේ පළමු පියවර විසේ ගෞරවණීය තබමු. So ladies and gentlemen, we are getting ready to provide a kind of a fund or a checks to a selected 9 schools for this school innovation lab project. ලක්‍රාතක මූලික කුරුලයක් පස්සේ මුල් හැකියාව මතක් කරන මාත්‍යංශය කාර්යාලයේ මෙය දෙවන්ත
අදහ සංරක්ෂණාගාර බවට පත්වේ. ඒ ගෞරවණීය කඩියුත්ත වෙනුවෙන් සුදුසු අන් කෙනෙකු නැත අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමන් හැර අප අතිශයින් ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ට ඒ වගේම ගරු රාජ්‍ය අමාත්‍යතුමියට අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ලේකම්තුමා මහාචාර්ය කපිල කේසිපිරේරා මැතිතුමන්ට ඒ වගේම රාජ්‍ය අමාත්‍යංශයේ ගරු ලේකම්තුමිය දීපාලිගේ මැතිනියට පළමු කොට තමුතිගම මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩම අවදාළ ගෞරවීය ස්වාමීන් වහන්සේටයි පළමු ටෙක්පත ගෞරවයෙන් පිරිනමන්නේ පාසලෙහි අනාගත කාමි වැඩසටහන් වෙනුවෙන් ශක්තිමත් පරම්පරාවක් බිහි කිරීම වෙනුවෙන් එතකොට ජනාධිපතිතුමන්ට කරු අජමාත්තුමියට ඒ වගේම ලේකම්තුමන්ලා එපලට ආරාධනා කරනවා බස්නාහිර පළාත වෙනුවෙන් ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය පාදක කරු විදුහල්පතිතුමන් සහ දිවිකරුවන් ආදරණීය දරුවන්ගේ පරම්පරාවේ නියෝජනය මධ්‍යම පළාත නියෝජනය කරමින් දෙනිකේ ද්විතීක විද්‍යාලය රිකිල්ල ගස්කඩ ඇට්ලස් ආයතනය වෙනුවෙනුත් මතක් කරන්න ඕනේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරන්නට දායකත්වයක් තිබෙනවා උතුරු මැද පළාත වෙනුවෙන් සම්පූර්ණ මධ්‍ය විද්‍යාලය බස්නාහිර පළාත මධ්‍යම පළාත දකුණු පළාත නියෝජනය කරමින් රිචඩ් පතිරණ මහාවිද්‍යාලය උළුකේ වෙත ගල් අර විදුහල්පතිතුමන් සහ දරුවන් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා යථාර්ථයක් බවට පත් කරන පරම්පරාව නැගෙනහිර පළාත නියෝජනය කරන්නට අලිගාර් ජාතික පාසල රාබු පළාත නමය නියෝජනය කරන්නට උතුර දකුණ නැගෙනහිර බටහිර වෙනසක් නෑ අපිට උතුරු පළාත වෙනුවෙන් මගේ මිත්‍රයා යෝගා शिव प्रकाशम बालिका विद्यालय गरु विदुहल्पतिनिय सह दियनिय On behalf of the Northern Province, we have the principal of शिव प्रकाशम महाविद्यालय and the relevant student. उपलब्ध नियोजने कराने चल महानाम महाविद्यालय मंत्रालय गरु विदुहल्पति तुमान आचार्य मंडलेन नियोजने आ सह दरुआ पिने वैदगत्म සාදකය සබරගමු පළාත නියෝජනය කරන්නට බදුරියා මධ්‍ය මහා විද්‍යාලය මාවනැල්ල අපි අර කියපු රාවණ පරම්පරාවේ වර්තමාන නූතන මානවයන් සහ මානවිකාවන් අපට හමු වේවි දනුම කේන්ද්‍රීය ශතවර්ෂයේ උදා වී ඇත. මේ ශතවර්ෂය වෙනුවෙන් රට සූදානම් කරවන්නට රට රැගෙන යන්නට ඔබතුමාට ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවායි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනා රට වෙනුවෙන්. එසේනම් ඒ සංස්කෘතිය අද දවසේ එළි දක්වන බව දුටු ඇසින් දුටු සාක්ෂිකරුවන් වන ඔබටත් අනාගතයේ දවසක අද දවසේ සැහැරි බලා සතුටු වන්නට පුළුවන් වන්නේ අප අපේ යුතුයකම් වගේ ඉටුකොළ පමණයි. ශක්තිමත්ව ඒ අනාගතයට මුහුණ දෙන්නට අපි අපේ යුතුයකම් වගකීම් ඉටු කරමු. නිපුණතා සංවර්ධන, වෘත්ති අධ්‍යාපන පරිශන සහ නව නිපැයුම් කරු රාජ්‍ය අමාත්‍යතුමිය වෛද්‍ය සීතාරම් විකල මැතිරිය සහ මේ කඩියුත් වෙනුවෙන් මහන්සි වුණු පෙනී සිටි සියලු දෙනා වෙනුවෙන් ඔබ හැමතෙම අපි ගෞරවයෙන් ප්‍රණාම සංස්තුතිය. We thank His Excellency the President Gotabaya Rajapaksa and we thank all of you including the State Minister Dr. Sitaram Vipura and all those who have worked hard to make this event a success. And we thank you for your presence today.